මගේ සිත බොහෝ සතුටට පත්කරමින් මකි පන්තියේ මිතුරයක් අප නිවස අසල නිවසකට කොල්ියට පැමිණාය ඇය කවදත් මා ප්‍රිය කළ මිතුරියකි ඇක වැඩිහිටියන්ද මාගේ මෙන්ම දිවාකාලේ රැකී රක්‍ෂා සඳහන් නිවෙස්වලින් බැහරවේ ඒවා යන්න එපා අඳුනන්නේ නැති අයිට දොරාරින්න එපා කතා කරන්න එපා පලග්ගහන්න එපා ලිඳ ටේබෙන්න්නපා සැමදා ලැබෙන අවවාදවලින් පසුව ඔවුන් නික්මීන එදින මා සැලසුම් කළ සෙල්ලම වූයේ කැලේටයාමය මා කියවූ පොතක පිරිමිලමුන් පිරිසක් කෑම දීමරැගෙන කැලේට ගොස් අතරමං වෙන කතාවකින් ආදර්ශයක් ගෙන අපගේ සෙල්ලම සැලසුම් කලිමි සාමාන්‍යෙන් නිවාඩු කාලෙදී උපරිම ලෙස සෙල්ලම් කිරීම එකල අපගේ පරමාර්තය විය. පොතක් කල්ලන්න එපා නටන්නේ ඇයි දෙමව්පියන් නිතර අපට නැගූ අවලාදය අපි එලෙස්සම ක්‍රියාත්මක කළෙමු. රැගනායුතු දේවල් මවිසින් පෙරදිනදී පවසා තිබුණි. මාදරෙදිමල්ලකට සොයා ගැනීමට හැකි වූ දේවල් ඔබා ගතිමි. වතුරභෝතලයක් උදැස්සන ආහාරයට තිබූ පාං කෙසෙල්ගෙඩියක් පෙරදින රාත්‍රයට ලැබුණු තලගොලියක් ලේන්සුවක් ඉවත දැමූ පියාගේ සරමක් ඒ අතර විය මගේ මිතුරියද මෙවැනිම වූද රැගෙනවිත් තිබුණි අප දෙදනාටම බාගේ බයිසිකල් දෙකක් විය එනම් වැඩිහිටියන් පදින බයිසිකලේම කුඩා බයිසි කළයකි අප නිවස පිහිටියේ මහනගර සීමාවය වුවද අදමෙන් නොව එදා එම සීමාවේ කුඩාල් ලඳු කළෑ පිහිටා තිබුණි ඉත්තැවුන් නරියන් සර්පයින් විවිත කුරුල්ලන් දඩුලේනුන් මගටින් එම කැලෑතුර ජීවත් වූහ. විවිධ කැලෑමල්වර්ග කුඩා ජලපොකුණුවල වෙසූල් ලූලන් කනීන්ගේෙ හැස්රීම් රටා මතක් වෙන විට අදද මාගේ සිත කුතුහලේ මිශ්‍ර වූ ආනන්දයකින් පිරියයි. අදී කැලැවක අංශුවක් හෝ ඉතිරි නොවී එමත කොංක්‍රට් වනන්තරයක් ඉදිවී ඇත. නගරක ජීවත් වූ දරුවන්නුවද අපිේදා ස්වභාවධර්මය හාමිශ්‍රව ජීවත් වූයමු. ඒ ලදා අදදැකී. ලැබූ සතුට තේරුම් ගත හැක්කේ ඒ අවස්ථා අත්තිදියයිකුට පමණි. අද ගම්බද දරුවෙකුටුවද මේ අත්දැකීම් මෙතරම් හොඳට ලැබෙනවාදයන්න සැක සහිතය. අද දරුවන් ඉලෙක්ට්‍රෝනිික ලෝකයේ අතර මංවෙලාය. දන්න සෙල්ලම පරිගණක ක්‍රීඩා පමණය. ඔහු චෙස්ක්‍රීඩාව සඳහා අධික වියදමක් දරාගෙන අමතර පන්තිවලට ඇති. එකලා අප චෙස්ගැස්ුවේ රාත්‍රයේ වෙන වැඩක් නැතිවෙලාවට කාලේගත කිරීමටය. නමු අපිද ඒ අවදයේ එම ක්‍රීඩාව සම්බන්ධයෙන් රොස්සියන් වීම. වෙනස්සකට ඇත්තේ එදා එම ක්‍රීඩාවෙන් අප විනෝධයක් ලැබූවා අතර අද දරුවන් ක්‍රඩාව හිස්සට හිතට බරක් කරගෙන සිටීමය චෙස්ක්‍රඩා තරගාවලිය දෙමවපියන්ට මහා පීඩනයකි දරවා දින යුතුමේ යන්න ඔවන්ගේ මතයයි විටක අපියදා ජෑග්‍රහණය කළමු විටක පැරදුනෙමු එයින් මිතුදම වැඩනේය අනික් තරගකරවා පිළිබඳව සිදු ඊර්ෂ්‍යාවක් නොවනේ. සෙල්ලම් කළේ සෙල්ලමටය. නමුත් ඒ හැම්ම දෙයක්ම අද වෙනස් වී ඇත. ඉතින් නැවත අපේ ගමනට යමු. ඇත්තටම අපට ඕනෑ වූයේ ත්‍රාසජනක අධදකීමක් ලබා ගැනීමටයි. නිවසේ සිටි තරුණයට හොරෙන් එලියට බැස්ස මම අඩුම කොඩුම සහිත රෙදිමල්ලද එල්ලාගෙන බයිසිකලේ පැදගෙන මිතුරියගේ නිවසට ගොස් බයිසිකලේ සීනුව හඬනංවා ඇද ගමනට එකතු කොට ගතිමි. ඇගේ නිවසස්සල පාළුවට ගිය අතහැර දැමූ පොල්වත්තදිගේ මදක් බයිසිකලේ පැදගෙන ඉදිරියට ගියමු. ඉන් පසු වල ගොඩලි නිසා බයිසිකලය තල්ලු කරගෙන ගියමු. අවට මිනිස් පුළු ටක් නැත. තැන තැන වේලුණු පොල්ගෙඩි, හනස්සු පොල්ලතු වැටිලාය. පොල්ගස් අතර වූ කුඩා දියකඩිත්තක්ළඟ තැනින් තැන හරකන් විසින් කාදැමූ තන්න කොළ තනකොළ කපන යන්ත්‍රයකින් කැපුවාක් මෙන්, ඉතා ලස්සනට පිළිවෙලට තුනීවට පිහිටා තිබුණි ඒ උදෑස්සන තිබූ මද අවව සීතල සුළඟ නි්ශව්ධතාවය දැනුතුමට දැනේ ඉතාම කොඩා දියකඩිත්තෙහි ගපීන් වැනි කොඩා මාලුන් පිහිනමින් සිටියේය අප දෙදෙන ඒ අසල දනගසා දියකඩිත්තට අතදමා ඒ චලෙහි සිසිලවිින් දෙෙමුෝ. දියනයි ඇති මගේ මිතුරිය අවවාධ කලාය අත් පසකටගත් අපි මත්වීමෙන් එම මාලුන් දෙෙස බලා සිටියමු. තටමයි මාලුන් කෙසිදු පාටක් නොමැති කෙසිදු ලස්සනක් නොමැති දුමරු පැහැති කුඩා මාලු පිරිසකි. එසේ වුවද ස්භාවික දියකඩිත්ත වීදුරු කැටයක් වැනි ජලයෙහි ඔවුන් විහිදූ ලස්සන අද සිංගප්පුූරුවේ අනර්ගවතැනූ කෘතිම ජලතටාක ජල උමංවල සිටින මාලුන්ගේ නැත මාලියෙකු ගොඩට ගත් කල කිසිදු ලස්සනක් නැත ටැංකක සිටින මාලුයෙකුගේ ඇති ලස්සන කුමක්ද. ඕ සිරකරුවකි. අස්සානයහා බිය රැඳුණු වේතුරු කොටියක පල්වෙන ජලේ තුළ සිටින සීමිත ඉඩක වෙන කරන්නට දෙයක් නොමැති නිසා එහට මෙහාටතුවන මාළුවන් පමණි අතු දරුවන් දකිනුයේ ජලේ සහ මාලුන් පිළිබඳව මා සතු අත්දැකීම් නම් බොහෝය ස්වභාවික ජලයේ පිහිනෙන මාලුන් දැකීමේ චමත්කාරය මතක්වී මාපගේ ත්‍රාසිජනක කතාවෙන් ඇත්වී ඇතිසයකේ දැන්නපි නැවත අර පාලු පොල්වත්තට අප කැලෑවැදුණු පොල්වත්තට යමු. මාලන්දේස බැලීම මදක් නතර කලා අපි පියාගේ පරණ සරම බිමටේලා දෙදනා රැගෙන ආ කෑම සියල්ල ඒ වැැද තැන් පත්කලිමු. ඉන් පසු ඉතා පහස්සුවෙන් දෙපස්ස ීඳගත් අප එම කෑම දෙකට බෙදාගැනිමින් ආහාරයට ගත්තේ මහත් සත්තු ටිනිි. දෙමවපියන් හෝ ගෙදර පිළිබඳව කිසිදු මතකයක්කාවේ නැත. එම අවස්ථාවේ අප සිටියේ සම්පූර්ණ පිටස්තර ලෝකයෙන් වෙන්වි? අහස්සිම් පාත් වූ ඕපපාතිකයන් දෙදනෙකු මෙනිි එහෙත් ඉතාම සතුටිනි අපි සතුව තිබූ එක කෙසෙල් ගෙඩිය එක තලගොලිය දෙක්කට පෙදාගෙන කෑවිමු ඒවාය තිබුණෙ පුදුම රසකි කුඩාකාලෙදි මහට කෙසෙල් ගෙඩි කෑම සඳහා ගෙදරින් වූයේ දැඩි පෙරැත්තයකි නමුත් එදා මට ලැබුණු කෙල් ගෙඩි බාගගේම අනුභව කළේ ගෙජු ලෙසය කෑමෙන් පසුව නැගී සිටි අපගේ අදහස්ස වූයේ මේ පොල්වත්තේ එක් මාීමක් වූ ප්‍රසිද්ධ සසාන්නභූමීය තාපය වෙත ළඟාවීමය එකල කොඩා දරුවන් වූ අපට මරණය යන්න අධික බීතියක් ගෙන දෙන්නකි. දවල් කාලයේ දවද මනි පිට්ටනය පසුකර යන්න අවස්ථාවකදී එදෙස බැලීමට බියය නමුත් අපගේ සෙල්ල මේ ත්‍රරාස ජනකභාවය වැඩවීමට නම් මෙවැනි දෙයක් අධ්‍යවශ්‍යය අනෙක් කරුණ නම් අප දෙදනාගෙන් එක්කායකොත් මිනිපිට්ටනය තුළට ගොස්තිබනේ නැත තා පෙන් එබි එතුළ බැලීමටද ආශාවක් ඇතිවී තිබිණි. හොල්මන් ඇතොත් දැකීමටද හැකිවනු ඇත. දිවාකාලේහෙයින් හොල්මංවලට අපට හානියක් කිරීමටද නොහැකිවනු ඇත. එතනින් පසු ගමන මදක් දුෂ්කරවූ නමුත් දැකීමට තිබූදේ බොහෝය. ඉඳහිට ඈතින් මිනි පිට්ටනිය තාපය පෙනේ. පසක වේවැල්ගාලකි පොල්ගස්වල ගිරවුන් වස්සන බෙන බොහෝමයකි. දඩුලේනුන් පනිමින්, මියම්ඹ ගස්සක ෙඩිවල රස බලනු පෙනේ මියම්බෙහි ගෙඩියෙහි හිලක්සාදා උරා බොනවා මෙස අපනම් ඒවා කපා කන්නේ නැත එනමුත් අපට කෑමට සුදුසුම් මියම්ඹ ගෙඩියක් ලැබුණේ නැත දෙරපු කොටේක උඩ විවිධ වර්ගේ ලස්සනට හතු පිපී තිබේ. ලස්සන නිසා එම හතු කඩාගෙන ගෞමේසාය කොටසට එකතු කරගත්තමු. අදනම් හතු වානිච මේ ලෙස වවා ආහාරයට ගන්ලබන ජනප්‍රියආරයකේ. ඒදා නම් වත්තේ දිරපු කොටවුඩ වැවෙන් හතු ආහාරයට සුදුසු ඒවා දැයි බලා කඩා විෂ නැති හතු ආහාරයට ගනු ලැබේ අපි නිවසනම් කිසිදු දිනක ආහාරයට හතු වයා නැත මගේ මව ආහාරයට සුදුසු හතු මොනවාදයන්න තේරීමට නොදනේ ඒ දන්නේ ආච්චියම්මා පමණි හතු කෑමනිසා යම්යම් අයියට සිදුුවූ කඩතර පමණක් මා අසා ඇත වමනේ හිසරතය සිහිමූර්ජාවීම සමහර විට මරණය පවා සිදූ බව ආරංචිවී ගෙදර අයිකේ කතාබහට ලක්වනු මට ඇසී තිබේ එම නිසා හතු කෑම පිළිබඳව කකිසිදු හොඳ අදහසක් මා තුළ නොවිනි. ඇත්තට මේ වන විට මාක් කෙසි දෙනක හතු ආහාරයට ගෙන තිබුණේ නැත. කොට මත පිපී තිබෙන හතු ඉතා ලස්සනය. ලංකාවෙ බොහෝ හතු වර්ග ඇත ආශාවට කැඩුවද හතු යනු ඉක්මනට තැලී පොඩි වන දෙයකි එයි නිකුත්වන ගන්දේද මෙිහිරි නොවේ හත්තමා එකලත් නිතර චිත්‍රයට නගන දෙයකි. හතුයනු නිවෙස්ජාතියක් ලෙසේ මට පෙනුනේ. මා සිතුවේ වැසිවෙලාවට කුඩා සතුන් හත්තුයටට වී ආරක්ෂාවන බවකි. නැවත අපේ ගමනටයමු. මේ පාලු පොල්වත්ති විශාල සරපයන් ප්‍රමාණයක් සිටින බවක් දෙමූපියන් අපට අඟවා තිබුණ. එහෙත් අපේ මේ වීර චාරිකාවෙදිනම් එකදු සර්පයකු හෝ මුණගැසුුණේ නැත. බර අඩි තබමින් හෙමින් බයිසිකල්ද තල්ලු කරමින් ගමන් කළ නිසා. පැමිණෙන බව කලින් දැනගෙන ඔවුන් අපේ ගමන්මගින් ඉවත්තුූවා විය හැක අපේසිෙත් ප්‍රීතියෙන් හා කුතුහලෙන් පෙරී තිබිණ දැන් නිවසට දෙමවපියන් පැමිණැද්ද වෙලාව කියයද ඔවුන් අපව සොයන ඇද්ද අප මේ ගමනාවේ කකිසිවකුට නොදන්වා නොවේද. මනිවසින් එළියට පැමිණේ මිතුරිය සමග බයිසිකල් පදින බව පවසමිනි මගේ මිතුරියදේ සේමය නමුත් පාලු පොල්වත්තේ මෙතරම් දුරකට ඒමට අදහසක්? මුලින් අප තුළ නොවිනි. අවට මිනිස් පුළු ටක් නොමැත. දැන් දැන්න අපසු හැරයාමටද සිතේ. අවට පාළුව සමග සිත්හි පුංචි බියක්දගොඩ නැගන්නට විය. ආපසු යාමට බයිසකල් හැරවූවා පමණි. කාගෙදෝ වේදනාත්මක හඬක් හැසිනි. සතෙක්ද! නෑ! මනුස්සේක් කෑගානවා. සුළං හැමූ දෙසාාව වෙනස් සූනිසා කෑගැසීම පැමිණි දෙසාාව සිතා ගැනීමට අපහසු විය. අපි නිශ්ශබ්ධව නැවතී, හන්්‍යුමා සිටියමු. නැවත කෑගැසීම ඇසුනිි. අපි බයිසිකල් අතහැර දමා එදෙසට දිවගියමු. මිනිසකු බිම වැටී දඟලෙනවා පෙනුනිි. ලඟටකොස් බැලූ විට වැටී සිටියේ මගේ පියාගේ සමීප මිතුරක වූ අසල් වැසියකි. ඔහුගේ කකුලක් උඩට පොල්ගස්සක කඳක් වැටී තිබිණි. ගසදිරාගගේිය කනාාටු පොල්ගසකි. කොඩා දරුවන් වූ අපට කළේතු කෙසි දෙයක් වැටහුණේ නැත. බයිසිකලේ එතනම දමා හතිදාගෙන නිවසට පැමිණ? නිවස වැඩිහිටියකුට එම තොරතුරු පැවසමු අසල්වාසින් සියල්ලම එදෙසට පොකුරක්ෂේදිව්වා මතකය අසල්වැසියන් වෙසින් මහා හයිියෙන් කෑගසා කොටය කකුලෙන් නිවත් කරන ලදි ජීප්‍රයක් පැමිණ රෝගියාව ගෙන ගියේය මේ කලබලේමැද අපි දෙදනා ඉතා ආඩම්බරීන් ඉදිරියට වී සිටියමු අපි තමයි අංකල්ව දැක්කි රෝගය දුටවෙේ කෞදයන ප්‍රශ්නයට ආඩම්බර පිළිතුරක් අපෙන් ලැබෙන ආඩම්බරය දියවීගිය ඉක්මනින්මය. ඔය ළමයි දෙන්න මෙහෙමොකද කළේ? අනික පොඩි ගෑල් ලමයි දෙන්නේ. අම්ම ලගේෙදර නැද්ද. අම්මලා වැඩට ගියා මොහොම තමයි පිටමිනිසු ළමයි ගැ බරන හැටි. දැන් මාතෘකාව රෝගයාන් නොව අපය මට තරු පෙනුණි. මගේ මිතුරියද හොඳටම බිය පත්වීය. අප දෙදනාගේ රස්තියාතු ගමන් දැන් සවසරට දෙමවපියන් දැනගන්නවා ඇත. තාත්තට කලින්ම මගේ වික්‍රමයන් ආරංචි වී? පැමිණේ වෙනදාට වඩා කලින් වරුවක් නිවාඩද දමාය මං හමාරය ගෙදර සිටි අනෙක් අයිද හමාරය තාත්ත කියන්නේ කොටේ මගේ කකුලට වැටෙන්නට ඉඩ තිබූ බගමය නැහැ අපි අනකොට කොටේ වැටිල තිබුණේ බිමට නවාගත් හිසින් යුතුව මම නිදහස්සට කරුණු කියන්නට වීමේ වහනාකට පියා අඩිය හප්පා කෑගැසීය ඉන්නෝ මං අද බයිස කලෙක් කුඩු කරනවා මෙයා ගීන් දන්නවන කෝට්ටයක් ගාවට මේයාට නීති මදි! හපොයිදේයනේ. මට සිතිනි කෝට්ට නැන්ද ළඟට යනවට වඩා හොඳයි බයිසිකලි කඩන එක. කෝටි නැද මට අදරෙ බව ඇත්ත නමුත් මංඇයගේ නිවසටයාමට කැමතිම නැත. ඇ නිතරමූ යන්නේ සමබර ආහාරවේල්වීමත් ඒත් සියල්ලම ආහාරයට ගැනීම අනිවාර්යවීමත් එම අකමැත්තට හේතුවය. ඇගේ කෑම මේ සේෙන් නීති පෙළ අදද මතකය. එක කෑම කනවිට වතරබීම තහනම්ය. දෙක බත්ගෑිය යුත්තේ ඇඟලි තුඩුවල පමණය. තුන කොළවර්ග හිය එලවලුවල ගුණ වැඩිනිසා ඒව වැඩියෙන් ආහාරයට ගත යුතුය. හතර මාලු ඕනෑතරන් කෑමට හැකිවුවද මස්කෑමට හැකිවූයේ සීමස් සහිතවය. පහ, පැනිරස කෑම අහක දැම්මද එක කෑල්ලකට වැඩිම දෙකකට වැඩිය නොලැබෙනු ඇත. හය පලතුරුවද කෑමට හැකිවූයේ බත්කෑමෙන් පස්සුව පමණි. හත, දාහරගන්නා සෑම අවස්ථාවකදීම වංගත මෙස්සේ උඩ පිළිවෙලකට තබාගත යුතුය. අට තලු කෙසීම නොකළ යුතුය නමය කතා නොකළ යුතුය දහය කොන්ද කෙලින් තිබිය යුතුය. එොළහ වටපිට නොබැලිය යුතුය දොළහ කකුල් නොපැද්දිය යුතුය දහතුන බත්තටයක් හෝ නොහැලිය යුතුය දාහතර කරපිංච රම්පය මිරිස්කෑලි ආදිය? පගාන්න අයිනෙන් එකළඟ පිළිවෙලකට තැබිය යුතුය. තව බොහෝ නීට තිබුණා මතකය. මීට වසර ගණනාවකට ඉහත එම කෑමමේසිය සිහිවන විට අද හාපූයයි මට සිතේ. එවුනාට නැන්දා හරිය. කෙසේ වුවද ත්‍රාශජනක කතාව අවසානය වූයේ එදා සවස්වරුවම මට දනගසාගෙන පොතක් කියවීමට සිදුවීමය.